আই বোয়া সুবেদাও সা খেমো টমা কমন সিট লাভ মার পেরেরা ইউটিউব চ্যানেলে গা হারা ওপরে মাথা গেছি আপি কালিং ভিডিও গে দি কথা করা 10 বছরে 4 দিন পাড়ম গিনু করনে হ্যান্ডি নিম কেন পাড়ম মেকতে একাত এক 11 বছর লমাই বালনা মেতি লাভ মারস আপিট আদরে নেদ্দ গিয়া এহেম দেয়াক নে 11 বছর ওব ওয়েনুয়েন 10 বছর পাড়ম মালাওয়াট সমগামী হে 11 বছর পাড়ম মালাওয়াত এনা ইয়াটতি মং আদ ඔබට ගෙනෙන්නේ ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශන කියන පාඩම් මේකකය ටිකක් දිග පාඩමක් වීඩියෝස් කීපයකට තමයි මේ පාඩම අපිට අරගෙන යන්න වෙන්නේ දිගටම රැඳී ඉන්න අපේ වීඩියෝ පාඩම් මාලාවත් එක්ක එතකොට අපි මේ පාඩම හරහා කතා කරන්නේ ව්‍යාපාරික මූල්‍ය ප්‍රකාශ සම්බන්ධව මූල්‍ය ප්‍රකාශයක් කියන්නේ මොකක්ද මම මෙහෙම පටන් ගන්න ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාරයක ප්‍රධාන අරමුණ තමයි ලාභ උපයන එක. ඒතොර එවැනි ව්‍යාපාරයක් ලාභයක් ලබලාද නැද්ද කියලා අනිවාර්යෙන් අයිතිකාරය හොයනවා. එතකොට ව්‍යාපාරයක ලාභය අලාභය කොහොමද කියලා ව්‍යාපාරයක අයිතිකාරු එහෙම නැත්නම් එහා සම්බන්ධ ඇල්මැති පාර්ශ්වයන් දැනගත යුතුයි. ඒකත් එක්ක ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය කොහොමද? ඒ කියන්නේ ව්‍යාපාරයට තියෙන වත්කම් ප්‍රමාණය, වගකීම් ප්‍රමාණය, ඒ ව්‍යාපාරයේ හිමිකම කොච්චරද කියන එකත් දැන ගැනීම වැදගත් වෙනවා. ඒතර මෙන්න මේ දේවල් දැනගන්න ඒ කියන්නේ අපේ ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලයයි ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වයයි කියන ඒ දේවල් දැනගන්න පුළුවන් ඉන්නේ අපිට මූල්‍ය ප්‍රකාශන අදි. අපි බලමු මූල්‍ය ප්‍රකාශනයක් කියන්නේ මොකක්ද කියන එක. අපි කලිනුත් කතා කරා මෙන්න මේ මූල්‍ය ප්‍රකාශන තුල අන්තර්ගත වෙන්නේ ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය සහ මූල්‍ය තත්ත්වය කියන එක. ඒතර ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලයයි. ඒ කියන්නේ ලාභය අලාභය දැනගන්නයි ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වයයි. ඒ කියන්නේ වත්කම්, වගකීම්, හිමිකම් කොච්චරයිද කියන එක දැනගන්නයි සකස් කරන ලේඛන තමයි මූල්‍ය ප්‍රකාශන කියලා අපි හඳුනාගන්නේ. ඒතර මෙන්න මේ මූල්‍ය ප්‍රකාශයක් අපි සකස් කරන්නේ නිශ්චිත කාල සීමාවක. ඒ කාල සීමාව අපි හඳුන්වනවා ගිණුම් කාල පරිච්ඡේදය කියලා. මේක සාමාන්‍යයෙන් අවුරුද්දක කාල සීමාව. ඒතර මේ මූල්‍ය ප්‍රකාශ කියලා කියන්නේ ගිණුම් කරන ක්‍රියාවලිය තුලින් එන නිමවුම. අපි මේකෙදි යෙදුම් විදිහට පාවිච්චි කරනවා ව්‍යාපාරයක ගනුදෙනු. ඒ ගනුදෙනු ටික යම්කිසි ක්‍රියාවලියකට භාජනය වෙලා අවසාන වශයෙන් අපිට නිමවුම එනවා මූල්‍ය ප්‍රකාශ. එතකොට විවිධ ව්‍යාපාර සංවිධාන සඳහා විවිධාකාරයේ මූල්‍ය ප්‍රකාශ සකස් කරනවා. හැබැයි ඔබට 11 වසරේදී ඉගෙන ගන්න වෙන්නේ තනි පුද්ගල වෙළඳ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන විතරයි. ඒතර ඒක යටතේ අපි ප්‍රධාන වශයෙන් මූල්‍ය ප්‍රකාශන දෙකක් හදනවා. මම කලිනුත් කිව්වා ව්‍යාපාරයක මෙහෙයුම් ප්‍රතිඵලය අපි බලන්නත් ඕනේ, ව්‍යාපාරයක මූල්‍ය තත්ත්වය බලන්නත් ඕනේ. ඒතර ව්‍යාපාරයේ මෙහෙයුම් ප්‍රතිඵලය, ඒ කියන්නේ ව්‍යාපාරයේ ලාභය අලාභය දැනගන්න අපි ලාභ අලාභ ප්‍රකාශනය හදනවා. ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය බලා ගන්න අපි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය පිළියෙල කරමු. අපි මුලින්ම යන් ලාභ ලාභ ප්‍රකාශනයට සරලවම කිව්වොත් ව්‍යාපාරයේ ලබලා තියෙන ලාභයක්ද අලාභයක්ද කියලා බලා ගන්න අපි සකස් කරන ගිණුම් වාර්තාව තමයි ලාභ ලාභ ප්‍රකාශනය කියලා කියන්නේ. මේක අතීතයේ හැඳින්වුවේ ආදායම් ප්‍රකාශය කියලා, වර්තමානයේ ලාභ ලාභ ප්‍රකාශය කියලා අපි හඳුන්වමු. එතකොට ව්‍යාපාරයක ලාභය අපි ආකාර දෙකකට හදනවා. එකක් තමයි දල ලාභය, අනිත් එක තමයි ශුද්ධ ලාභය. ආකාර දෙකකට කියලා කියන්නේ කොටස් දෙකකට. කියන්නේ අපි මුලින්ම දීලා තියෙන තොරතුරුත් එක්ක පදනම් වෙලා දල වශයෙන් ලාභය හොයන. මේ දල ලාභය කියන්නේ 100% නිවැරදි ලාභය නෙමෙයි. ඉන්නේ එවැනි විදියට හදන ලාභය තමයි අපි මෙතන දල ලාභය කියලා හඳුන්වන්නේ. මෙන්න මේ දලලාභයට ආපු පිළිතුරත් එක්ක අපි 100%ක් නිවැරදි ලාභය හදනවා. ඒක තමයි ශුද්ධ ලාභය කියලා කියන්නේ. අපි බලමු දලලාභය ගණනය කරන්නේ කොහොමද කියලා. සාමාන්‍යයෙන් අපි ලාභය හොයන්නේ ආදායමෙන් වියදම අඩු කරලා. එතකොට මෙතන මම කියව දලලාභය අපි දල වශයෙන් හොයන ලාභය. මෙන්න දලලාභය හොයන්නේ විකිණුම් ආදායමේ විකිණුම් භාණ්ඩවල පිළිවෙල අඩු කරලා. ව්‍යාපාරයක ප්‍රධාන ආදායම තමයි විකිණුම් ආදායම. ඒ හින්දා තමයි මෙතන විකිණුම් ආදායම ගන්න. ව්‍යාපාරයක ප්‍රධාන වියදම මේකෙන් අඩු කරනවා. ප්‍රධාන වියදම කියන්නේ ගැණුම්.
එතකොට ගැණුම් වලට අදාළව ඒහා සම්බන්ධ තවත් වියදම් කීපයක් තියෙනවා. එතකොට මේ ගැණුම් වලට අනිකුත් වියදම් ටික එකතු කරලා අපි ඒක විකිණුම් ආදායමෙන් අඩු කරාට පස්සේ තමයි අපිට දරලාභය ලැබෙන්නේ. අපි බලමු මේක කොහොමද හදන්නේ කියන එක. එතකොට විකිණුම් ආදායම් කියන එක අපිට ගණනය කරන්න පුළුවන් විකිණුම් ආකාර දෙකකට සිද්ධ වෙන්න පුළුවන්. එකක් අත්පිට විකිණුම්, අනිත් එක ණයට විකිණුම්. එතකොට මේ අත්පිට විකිණුම් සහ ණයට විකිණුම් කියන දෙකේ එකතුව තමයි අපි විකිණුම් ආදායම් කියලා මේ ලාභලාභ ප්‍රකාශනය ඇතුළට ගන්න. නිදසුනක් දීලා තියෙනවා. මේ නිදසුනට අනුව මේ ව්‍යාපාරයේ අත්පිට විකිණුම් වල වටිනාකම 322,000යි. ඒ වගේම ණයට විකිණුම් වල වටිනාකම 230,000යි. එහෙනම් අපිට මුළු විකිණුම් හොයන්න පුළුවන් මෙන්න මේ අත්පිට විකිණුම් සහ ණයට විකිණුම් කියන දෙක එකතුව රුපියල් 550,000. එතකොට මේක තමයි විකිණුම් ආදායම් විදියට අපි ලාභලාභ ප්‍රකාශනයට අන්තර්ගත කරන්නේ. ඊළඟට අපි බලමු ව්‍යාපාරික විකිණුම් පිරිවැය. විකිණුම් පිරිවැය කියලා කියන්නේ විකිණුම් භාණ්ඩවල පිරිවැය. එතකොට විකිණුම් භාණ්ඩවල පිරිවැය අර වගේ පහසුවෙන්ම ගන්න බෑ. අපිට මේක ගණනය කරන්න සිද්ධ වෙනවා. එතකොට ඒකෙදී අපි මුලින්ම සැලකිල්ලට ගන්න ඕනේ ව්‍යාපාරයක දෙන ආරම්භක තොගය. දැන් මම මේ ආරම්භක තොගය කියන එක මෙහෙම පැහැදිලි කරන්නම්. ව්‍යාපාරයක දෙසැම්බර් 31 අපි ගමු සාමාන්‍ය සිල්ලර බඩු කඩයක්. සිල්ලර බඩු කඩේ ඇතුලේ දෙසැම්බර් 31 වෙනිදා තියෙන භාණ්ඩ තොගය ඊළඟ දවස වෙනකොට, ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ පළවෙනිද වෙනකොට, ජනවාරි පළවෙනිද වෙනකොට ඒක නැති වෙන්නේ නැහැ, ඒක තියෙනවා. ඒතර ඒක තමයි අපි ඒ අවුරුද්දේ ආරම්භක තොගය විතර සැලකිල්ලට ගන්න. උදාහරණයක් විදිහට ගත්තොත් 2019 දෙසැම්බර් 31 තියෙන භාණ්ඩ තොගය 2020 ජනවාරි පළවෙනිද වෙනකොට ආරම්භක තොගය බවට පත් වෙනවා. මොකද ඒ අවුරුද්ද පටන් ගන්නකොට තියෙන තොගය නිසා තමයි ඒකට ආරම්භක තොගය කියලා අපි කියන්නේ. එතකොට අලුතෙන්ම පටන් ගන්න ව්‍යාපාරයක නම් අපිට ආරම්භක තොගයක් දකින්න ලැබෙන්නේ නැහැ. දැනට පවත්වාගෙන යන ව්‍යාපාරවල පමණයි අපිට ආරම්භක තොගයක් දකින්න ලැබෙන්නේ. එතකොට විකිණුම් පිරිවැය ගණනය කරද්දී අපි මුලින්ම ආරම්භක තොගය කියන එක සැලකිල්ලට ගන්න ඕනේ. දැන් මෙන්න මේ ආරම්භක තොගය කියන එක අපිට අවුරුද්ද පුරාවටම ගනුදෙනු කරන්න ප්‍රමාණවත් නැහැ. ඒ හින්දා අපිට භාණ්ඩ මිලදී ගැනීමක් සිද්ධ කරන්න ඕනේ. මේ භාණ්ඩ මිලදී ගැනීමත් ණයට වෙන්න පුළුවන්, අත්පිට මුදලට වෙන්න පුළුවන්. ඒතකොට මෙතන ගැණුම් කියලා හඳුනාගන්නේ අත්පිට මුදලට සහ ණයට අපි ලබා ගන්න සම්පූර්ණ භාණ්ඩ තොගය. මේ උදාහරණේ වාට පේනවා අත්පිට ගැණුම් වල වටිනාකම 220,000යි, ණයට ගැණුම් වල වටිනාකම 130,000යි. ඒතර මේ දෙකේම එකතුව තමයි අපි මුළු ගැණුම් විදියට හඳුනාගන්නේ 350,000. ඒතර මේකත් අපි විකිණුම් පිරිවැය හොයනකොට සැලකිල්ලට ගන්න ඕනේ. මෙන්න මේ භාණ්ඩ තොගය අපිට ලොරියක් වෙන්න පුළුවන්, මොකක් හරි වෙන යම් වාහනයක් වෙන්න පුළුවන්. ඒකට පටවන්න යම් කිසි ගාස්තුවක් වැය වෙන්න පුළුවන්. ඒතකොට ඒකත් ඇත්තටම ගැණුම් වලටම අදාළ වියදමක්. අපි මේ පැටවුම් ගාස්තු කියන එක මේකෙදි සැලකිල්ලට ගන්නවා. ඒකට අමතරව ගෙනීමේ කුලී ව්‍යාපාරයකට භාණ්ඩ මිලදී ගත්ත තැන ඉඳන් අදාළ ව්‍යාපාරික ස්ථානය දක්වා ගේන්න අපිට යම් කිසි කුලියක් දරන්න සිද්ධ වුණොත් ඒකත් මේ ගැණුම් වලට අදාළ වියදමක් වෙනවා. උදාහරණයක් විදිහට මේ නිදසුනේ තියෙනවා පැටවුම් ගාස්තු 7000යි, කලින් සඳහන් කරපු ව්‍යාපාරේ ගෙනීමේ කුලී 12000යි. එතකොට ඇත්තටම අපි මිලදී ගත්ත තොගේ වටිනාකම වෙන්නේ අර ඒ භාණ්ඩ වලට ගිය මුදල විතරක් නෙමෙයි. මේ පැටවුම් ගාස්තු සහ ගෙනීමේ කුලී කියන දෙක එකට එකතු වෙන්න ඕනේ. එතකොට මේ ව්‍යාපාරේ අපි රුපියල් 350,000ක භාණ්ඩ මිලදී අරන් තියනවා. ඒකට එකතු වෙනවා මේ පැටවුම් ගාස්තු 7000 සහ ගෙනීමේ කුලී 12000. එතකොට මිලදී ගත්ත තොගේ මුළු පිරිවැය රුපියල් 369,000ක් බවට පත් වෙනවා. එතකොට මේකත් අපි සැලකිල්ලට ගන්න ඕනේ අපේ විකිණුම් පිරිවැය ගන්නේ කරා. දැන් ඔය ටිකේ එකතුව, ඒ කියන්නේ ආරම්භක තොගයට ගැණුම් එකතු කරනවා, ගෙනීමේ කුලී පැටවුම් ගාස්තු එකතු කරනවා, එහෙම එකතු කරලා ගන්න උත්තරේ තමයි විකිණීමට ඉදිරිපත් කරපු භාණ්ඩවල පිරිවැය. ඒ කියන්නේ ඒ ආපු පිළිතුරට සමාන අගයක භාණ්ඩ ප්‍රමාණයක් අපි විකුණන්න කඩේට දාන. හැබැයි ඒ භාණ්ඩ ටික ඔක්කොම විකිණෙන්නත් පුළුවන් දෙසැම්බර් 31 වෙනිදා වෙනකොට, එහෙම විකිණෙන්නේ නැතුව ඉතුරු වෙලා තියෙන්නත් පුළුවන්. ඒ භාණ්ඩ වලින් කොටසක් දෙසැම්බර් 31 වෙනකොට ඉතුරු වෙලා තිබ්බොත්
අපි ඇත්තටම විකුණපු භාණ්ඩවල වියදම හොයාගන්න පුළුවන් පිරිවැය හොයාගන්න පුළුවන්. අර විකිණීමට ඉදිරිපත් කරපු භාණ්ඩ තොගයෙන් මෙන්න මේ අවසාන තොගය අඩු කරා. එතකොට අපිට ඇත්තටම බලා ගන්න පුළුවන් ඇත්තටම විකුණපු භාණ්ඩවල පිරිවැය කීයද කියන එක. අපි බලමු ඒකත් එක්ක ගානක් පාඩ තියෙනවා විකුණුම් පිරිවැය හොයන්න. එතකොට මම කලිනුත් කිව්වා මතක ඇති විකුණුම් පිරිවැය හොයන්න අපි සැලකිල්ලට ගන්නවා ව්‍යාපාරයේ තියෙන ආරම්භක තොගයක් තියෙනවා නම් ඒක. ඒ ආරම්භක තොගේ ප්‍රමාණවත් නැති හින්දා අපිට භාණ්ඩ අලුතෙන් මිලදී ගන්න සිද්ධ වෙනවා. එතකොට ආරම්භක තොගයට ඒ අලුතෙන් මිලදී ගත්ත භාණ්ඩ ප්‍රමාණය අපි එකතු කරන්න ඕන. එතකොට මේ භාණ්ඩ පටවන්න ගාස්තුවක් ගියොත්, ඒක ගෙන එන්න ගාස්තුවක් ගියොත්, ඒවත් අපි ගණන් වලට එකතු කරනවා. ඒ ඔක්කොම එකතු කරාට පස්සේ අපිට ලැබෙනවා විකුණන්න කියලා කඩේට දාපු භාණ්ඩවල පිරිවැය. එතකොට ඒක විකුණුම් පිරිවැය නෙමේ, විකිණීමට ඉදිරිපත් කරපු භාණ්ඩවල පිරිවැය. එතකොට අන්න ඒකෙන් අවසාන තොගේ අඩු කරාට පස්සේ තමයි අපිට විකිණුම් පිරිවැය ලැබෙන්නේ. ඔයාලට මෙතන ස්ක්‍රීන් එකේ පේනවා ඒ අභ්‍යාසයට අදාළ උත්තරේ. ආරම්භක තොගයට ගණුම් එකතු කරනවා, පැටවුම් ගාස්තු ගෙනීමේ කුලිය එකතු කරනවා, මේ ඔක්කොගේම එකතුව විකිණීමට ඉදිරිපත් කරපු භාණ්ඩවල පිරිවැය, ඒකෙන් අවසන් තොගය අඩු කරාට පස්සේ ඔයාලට ලැබෙනවා විකිණුම් පිරිවැය. ඔයාලට තවත් අභ්‍යාසයක් දීලා තියෙනවා විකිණුම් පිරිවැය ගණනය කරන්න. මේ අභ්‍යාසය තනියම කරන්න ඕනේ. කලින් අභ්‍යාසය වගේම තමයි මේ අභ්‍යාසය කරලා ප්‍රැක්ටිස් වෙන තනියම. තවත් අභ්‍යාසයක් දෙනවා, ඒකත් තියෙන විකුණුම් පිරිවැය ගණනය කරන්න. right ඉතින් අපි එනවා ධනලාභයට. ඒතර අපි කලින් කතා කරා මේ ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන කියන මාතෘකාව යටතේ අපි ඉන්නේ. අපි කතා කරන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන. ඒක යටතේ මූල්‍ය ප්‍රකාශන දෙකක් හදනවා කියලා කිව්වා. එකක් තමයි ලාභලාභ ප්‍රකාශනය, අනිත් එක තමයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශන. ඒතර අපි ලාභලාභ ප්‍රකාශනය දි කරන්නේ ව්‍යාපාරයේ ලාභය අලාභය ගණනය කරන එක. එතකොට අන්නේ ලාභය අලාභය ගණනය කරද්දී අපි ඒක කොටස් දෙකකට හදනවා කියලා කිව්වා. එකක් තමයි ධනලාභය, ඊට පස්සේ තමයි ශුද්ධ ලාභය හදා. එතකොට අපි දැන් කතා කරන්න යන්නේ ධනලාභය හදන්නේ කොහොමද කියන එක. ධනලාභය ගණනය කරන්නේ අපි කලින් කතා කරපු විකුණුම් ආදායමෙන් කලින් කතා කරපු විකුණුම් පිරිවැය අඩු කරලා. එතකොට ඔයාලට මෙතන පේනවා මේ සමීකරණය ධනලාභය වෙන්නත් පුළුවන් අලාභය වෙන්නත් පුළුවන්. ඒක හොයන්නේ විකුණුම් ආදායමෙන් විකුණුම් පිරිවැය අඩු කරලා. දැන් ආදායමට වඩා වියදම වැඩි නම් එතන තියෙන අලාභය. එතකොට අපි ඒකට කියනවා දල අලාභය. වියදමට වඩා ආදායම වැඩි නම් එතන තියෙන ලාභය. අපි ඒකට කියනවා දල ලාභය කියලා. එතකොට මේ හරහා දල ලාභයක් වෙන්නත් පුළුවන්, දල අලාභයක් වෙන්නත් පුළුවන්. උදාහරණයක් දීලා තියෙනවා ඔයාලගේ තනියෙන් හදන්න ඕනේ. A හා B කියලා ව්‍යාපාර දෙකක් තියෙනවා. විකිණුම් ආදායමයි විකිණුම් පිරිවැය දීලා තියෙනවා. එතකොට අපි ඒ ව්‍යාපාරය ගත්තොත්, එතකොට මේක මුලින්ම ලියන්න ඕන දල ලාභය සමානයි. මොකද මෙතන දල ලාභයක් නෙති, මොකද ආදායම වැඩි වියදමට වඩා. එතකොට දල ලාභය සමානයි විකිණුම් ආදායම අඩු කිරීම විකිණුම් පිරිවැය කියලා ලියන්න ඕන. විකිණුම් ආදායම 322000යි, විකිණුම් පිරිවැය 260000යි. 322000න් 260000 අඩු කරලා අවසාන උත්තරේ රුපියල් විදියට ගන්න. B ව්‍යාපාරයේ බැලු බැලමට පේනවා ආදායමට වඩා වියදම වැඩි කියලා. එතකොට අපි දන්නවා මෙතන අනිවාර්යයෙන්ම තියෙන්නේ දල අලාභයක් කියලා. එතකොට ඔයාලා ලියන්න ඕනේ දල අලාභය සමානයි විකිණුම් ආදායම අඩු කිරීම විකිණුම් පිරිවැය කියලා ලියන්න. හැබැයි ලොකු එකකින් පොඩි එක අඩු කරලා උත්තරය අලාභයක් විදියට ගන්න. එතකොට මෙතන දල අලාභය විදියට අපිට ලැබෙනවා රුපියල් 12000. මොකද ඍණ උත්තරයක් ලැබෙනවා. මේක පැහැදිලිව සටහන් කරන්න දල අලාභය කියලා. එතන මෙතන සම්පූර්ණ දල ලාභය ගණනය කරන්න අභ්‍යාසයක් දීලා තියෙනවා. මේ අභ්‍යාසය තනියම කරන්න, මේක ලියාගෙන තනියම කරන්න, වීඩියෝ එක ටිකකට නවත්තන්න, තනියම කරලා ඊට පස්සේ වගේ උත්තරෙත් එක්ක
අපි කතා කරමු මොනවද තියෙන වැරදි අඩුපාඩු කියන්නේ. එතකොට මෙන්න මේ ව්‍යාපාරයේ මෙහෙම මුලින්ම උඩින් නම් කරන්න ඕනේ, ව්‍යාපාරයේ නම සඳහන් කරන්න ඕනේ, කාල පරිච්ඡේදය සඳහන් කරන්න ඕනේ, කොතරින් අවසන් වන වර්ෂය සඳහාද කියලා. මේ ව්‍යාපාරයේ 2015 12 30 කින් අවසන් වර්ෂය සඳහා තමයි ගණන් දීලා තියෙන්නේ. ලාභ දරලාභය ගණනය කිරීමේ ප්‍රකාශය කියලා ලියන්න ඕනේ. ඒතර ඒකත් එක්ක මෙවැනි ප්‍රකාශයක් ගහන්න ඕනේ, උඩින් රුපියල් කියලා දාන්න අමතක කරන්න එපා මෙතනින්. අපි මුලින්ම ගානේ තියෙන විකිණුම් ගන්න ඕනේ. මේ ගානේ විකිණුම් විදියට 263,000ක් තියෙනවා. ඒකෙන් අඩු කළා විකිණුම් පිරිවැය කියලා ලියලා මෙතන තමයි විකිණුම් පිරිවැය හොයන්න ඕනේ. ඒතර අපි දන්නවා විකිණුම් පිරිවැය හොයන්නේ කොහොමද කියන එක. ආරම්භක තොගයට ගණුම් එකතු කරලා පැටවුම් ගාස්තු ගෙනීමේ කුලි එකතු කරලා අපි උත්තරේ ගන්නවා. ඒක තමයි විකුණන්න කියලා කඩේට දාපු භාණ්ඩවල පිරිවැය. ඒකෙනුත් අන්තිමට ඉතුරු වෙලා තියෙන බාණ්ඩ ටික අඩු කරාට පස්සේ තමයි අපිට විකිණුම් පිරිවැය ලැබෙන්නේ. ඒක තමයි මේ 93,000 කියලා කියන්නේ. ඒතර අපි දන්නවා දරලාභය හොයන්නේ විකිණුම් ආදායමෙන් විකිණුම් පිරිවැය අඩු කරලා. ඒතකොට මෙන්න මේ 263,000 මෙන්න මේ 93,000 අඩු කරාට පස්සේ අපිට දරලාභය ලැබෙනවා 170,000. මේ උත්තරෙත් එක්ක ඔයා හදපු උත්තරේ නිවැරදිද කියලා බලන්න. තොර ඔබට මෙතන මේ තියෙන අභ්‍යාසය ලියාගන්න, ලියාගෙන මේක තනියම කරන්න. මේකේ උත්තරේ අපි ඊළඟ වීඩියෝ එකත් එක්ක සාකච්ඡා කරමු. දිගටම රැඳිලා ඉන්න කොමස් විත් ලක්මාල් පෙරේරා YouTube channel එකත් එක්ක. ආයුබෝවන්.